සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා පත්තර YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා සිටින ඔබ සියලු දෙනාටම. මේ දවස්වල රටේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වෙන ප්‍රධානතම මාතෘකාවක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දවසක වේරහැර මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාව. මේ අවස්ථාව කාගෙත් අවදානට ලක් වෙලා තිබුණේ එතුමාගේ හදිස්සි ක්‍රියාවලිය හින්දා. ඉතින් මෙන්න මේ ගියපු ගමනත් එක්ක ඒ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු වෙනදාටත් වඩා ඉතාමත් කාර්යක්ෂමව කටයුතු කරන බව දැනගන්නට ලැබෙනවා. එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර මහතා සඳහන් කර සිටියේ මේ රියදුරු බලපත්‍ර සකස් කළාට පස්සේ ඒ අදාළ පුද්ගලයාට දැනුම් දීම සඳහා අලුත් තාක්ෂණයක් උපයෝගී කරගන්නා බව. රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නියමිතව සිටින අයදුම් කරුවන් ඒ අයදුම් පත්‍ර ලබා දුන්නාට පස්සේ එම රියදුරු බලපත්‍රය සකස් කළ බවට ඒ අදාළ පුද්ගලයාට තමන්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් හරහා දැනුම් දීම තමයි මෙහි තාක්ෂණය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දියුණු වෙමින් පවතින රටක මෙවැනි තාක්ෂණයක් අනිවාර්යයෙන්ම වැදගත්. මොකද අද කාලෙ වන විට මිනිසුන් ඉතාමත් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මිනිසුන්ට හැකියාවක් නැහැ මෙන්න මේ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තමන්ට අයිති ඒ රියදුරු බලපත්‍රය ඇත්තටම සකස් කළද කියලා කිහිප වරක් මගින් හොයන්න. ඉතින් මෙන්න මේ SMS පණිවිඩ එවීම ජනතාවට ගොඩක් වැදගත් වෙනවා කියලා පත්‍රේ අපිත් විශ්වාස කරනවා. මේ නිසා පුද්ගලින් අපහසුතාවයට පත්වීමත් ගොඩාක්ම අවමයි. ඉතින් මෙන්න මේ ක්‍රමවේදය හින්දා මිනිසුන් අපහසුතාවයට පත්වෙන්නෙත් නැහැ. ඒ වගේම දෙපාර්තමේන්තුවේ සිදුවෙන අනෙකුත් වැඩත් ඉතාමත් කාර්යක්ෂමව පවත්වා ගැනීමට හැකියාවකුත් පවතිනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වේරහැර පිහිටි මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ කරපු දේ හින්දා අද ඒ දෙපාර්තමේන්තුව ඉතාමත් කාර්යක්ෂමව ඒ සඳහා වඩාත් සුදුසු නිසි පියවර අරගෙන ඔවුන් එහිදී කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ අපූරු වැඩපිළිවෙල පිළිබඳව ඔබගේ අදහස පහතින් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම එතුමා මේ රටට ලොකු සේවාවක් කරાવી කියලා හිතනවා නම් වීඩියෝටත් ලයික් එකක් දාන්න. ඉතින් පත්තරේ අපගේ YouTube channel එකේ ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් පහත තිබෙන රතුපාට බටන් එක click කරලා දැම්ම අපිව subscribe කරගෙන යන්න. ඒ වගේම මෙහා පැත්තේ තිබෙන පුංචි bell icon එකත් click කරොත් අපි මේ වගේ අලුත් පුවත් දාපු සෙනින් ඔයාලට දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් වෙනද වගේ පත්තරේ සමග අදත් රැඳී සිටි ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. ආයිබෝවන්.